අයිබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි වාලා වෙන්ද වගේම අංජු මිස් channel එකත් එක තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් පුංචි වාලා වෙනුවෙන් වැදගත් පාඩමක් ගෙනල්ලා තමයි තියෙන්නේ. ඉතින් තවමත් පුංචි වාලා අපේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe icon එක touch කරන්න bell icon එකක් තියෙනවා. bell icon එක touch කරන්න. එතකොට අපි පාඩමක් දාපු ගමන්ම පුංචි වාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් online classes ගැන අහනවා. ඉතින් එක වසරේ ඉඳන් පහ වසර දක්වාම අපේ බබාලට online classes තියෙනවා. join වෙන්න පුළුවන්. ඉතින් වාල්ට කරන් තියෙන මෙන්න මේ දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න 076-982-8837 කියන මගේ දුරකථන අංකයට WhatsApp message එකක් දාන්න බබාගේ නමයි වසරයි. එතකොට අපි class details දෙනවා. හරි? ඉතින් මේ පණිවිඩෙත් එක්ක අපි දැන් යන්නේ සමානාර්ථ පද වලට. ඉතින් මේ සමානාර්ථ පද කොටස මම අද කියලා දෙන්නේ එක වසර බබාලට ගුරුවත් පොතේ තියෙන සමානාර්ථ පද පහක් තමයි පුංචි වාලත් එක්ක කතා කරන්නේ. හරි. ඉතින් ඒ නිසා එක වසර බබාලට පුළුවන් මේ සමානාර්ථ පද පහ ලියාගෙන ලස්සනට පාඩම් කරන්න. ඒ වගේම 3 4 5 අය ලක්කලාට 2 3 4 5 අය ලක්කලාටත් මේක ඉතාම වැදගත්. එයාලට සටහන් කරගන්න පුළුවන්. එයාලා දන්නේ නැත්නම්. ඒ වගේම තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න පුළුවන් එයාලට බලන්නත් එක්ක. හරි. එහෙනම් අපි බලමු ගසට කියන සමානාර්ථ පදේ. සමාන පදේ. ගස නැතුව තවත් පදයක් ගසට කියන. රුක. මොකද තියෙන්නේ? රුක. හරි. ගස රුක කියන්නේ ගස රුක. අම්මා මව. අම්මා මව. අම්මාට කියන තවත් පදයක් තමයි මව. මෑණි කියලාත් කියනවා නේද? ඔයාලගේ ගුරුවත් පතේ තියෙන අම්මා මව. ඉර හිරු. ඉර මාමව දැකලා තියෙනවද? ඈ ඉර හිරු. ඉරට සමානාර්ථ පදයක්. සමාන පදයක් තමයි හිරු කියන්නේ. අහසට කියනවා ගුවන කියලා. අහස ගුවන. තාත්තා පියා. එහෙනම් අපි සමානාර්ථ පද ටික නැවතත් කියමු. පහක් තියෙනවා. හොඳට පාඩම් වෙන්නත් එක්ක නැවත කියමු. ගස රුක කියන්නේ ගස රුක. අම්මා මව. ඉර හිරු. අහස ගුවන. තාත්තා පියා කියන බලන අය අගස රුක. අම්මා මව. ඉර හිරු. අහස ගුවන. තාත්තා පියා. ඉතින් ඔයාලගේ පොතක සටහන් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරියට අපි විරුද්ධ පද, යුගල පද මේ සියල්ල අපි පුංචි ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් ඉන්නවා. එහෙනම් අදට අපි පුංචි ඔයාලගෙන් මේ පාඩමත් එක්ක සමගාමීව සූදානම් වෙන්නේ වැදගත් කරුණු ලියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.